ගම්පා මැතිවරණ කොට්ටාසයට ගම්පා දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායමක් හැටියට අපි ව්‍යවස්ථා නාම යෝජනා බාර දුන්නා. අද වර්තමානයේ අපි හිතනවා අපි මේ පසුගිය නොවැම්බර් මාසයේ බල්පත්‍ර ගෝඩාපේ රජවක් මහත්තයා ප්‍රමුඛ රජය විසින් මේ පහුගිය කාලවකවානුවේ මාස දෙකක් තුනක් ගැන කාල සීමාව තුළ ඉතාමත් ජනතා බලාපොරොත්තු අපේක්ෂාවන් සුන් කරමින් තමයි මේ පාලනය ගෙනියන්නේ. ඒ නිසා ඒ සඳහා අපට යම්කිසි මතවාදයක් තියෙන මතවාදී ඉදිරිපත් කිරීමේ අරමුණින් අපි මේ අවස්ථාවේ විශේෂයෙන් අනිත් දේශපාලන පක්ෂවලටත් අපි කියනවා මේ රටේ අද දවසේ පැතිරලා තියෙන මේ කොරෝනා කියන ව්‍යාසනය මර්ධනය කිරීම වෙනුවට දේශපාලනික වශයෙන් බලය තහවුරු කිරීමේ ක්‍රමයක ඉදිරියට තියෙන්නේ. ඒ සඳහා අපේ පළවෙනිම අපි විරෝධතාවය ප්‍රකාශ කරනවා. මොකද විශේෂයෙන් අපි ඉල්ලීමක් කරන්නේ මෙන්න කරන කල් දාන්න ඕන. කල්ලෙමක් කරලා රටේ ආරක්ෂාව තහවුරු කරන විශේෂ සෞඛ්‍ය තහවුරු කරලා ඉන් පසුව දේශපාලන ක්‍රියාවලට එළමෙන්නේ කියන කාරණේ මතක් කරන්නේ. ඒ වගේම ලකුණ මොකද්ද පුතුමනි? ලකුණ මොකද්ද? අපි තාම ලකුණක් ලබා ගන්න ලැබිලා අවස්ථාවක් නැහැ. නමුත් අපි ගිය වතාවේ ගම්පා මානකට බල තරඟ කළා. ඒ තරඟ කරලා අපි ලබා ගන්න අපි ගිරිය බලාපොරොත්තුනේ ඒ ලකුණ ලබා ගන්න කටයුතු කරන්න. ඒ වගේම මේ අවස්ථාවේ කියන්න ඕන විශේෂයෙන් එක කාරණයක් රජ අනුගමනය කරන ක්‍රමය සම්බන්ධව අද මේ මැතිවරණාම යෝජනා දෙන අවස්ථාවේ අපි සීමා කරලා තියෙනවා මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂක මෙන්නෙන් දෙන්නේ උදව් දෙන්නෙකුට. නමුත් ඒක හොඳයි, ඒක හොඳ දෙයක්. මොකද ජනතාව එකලා සීම වැළැක්වීම. නමුත් මේ පහුගිය දවස්වල පරිප්පු සැමන අඩු කළා සතස ආයතන තුළ මිනිස්සු පොර කකා මේවා ගන්න පොර කනවා. එතකොට මේ රටේ මේ රෝග බිය තියෙන්නේ මේ ප්‍රභූ පැලන්තිරි විතරද? අවංසම මහ ජනතාව නැද්ද? අද මෙන්න මේක තමයි අපි ප්‍රශ්න කරන්නේ. ඇයි මේ සීමා නොකරන්නේ? ඇයි මේ රෝග නිවාරණය කරන්න මේ රටේ වෙනත් රටවල අනුගමනය කරන ක්‍රම නිරෝධායන ක්‍රම අනුගමනය කරලා මිනිසුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි කුයන නොකරන්නේ ඇයි කියන කාරණේ තමයි අපි මූලික ප්‍රශ්නලා තියෙන්නේ. ඒ වගේම අපිට තියෙනවා මේ ඉදිරිපත් කළ යුතු තවත් කරුණු කාරණා ඒවා සම්බන්ධයෙන් ඉතින් කාලේ අපි කතා කරන බලමු. නම කියන්නයි ඔබතුමාගේ? මම ජයන්ත දිසිනා කුරුප්පු ගම්පහ මහනගර සභාවේ ස්වාධීන නාගරික මන්ත්‍රී. ඔබතුමා ස්වාධීන පක්ෂය